ඔයාත් YouTube channel එකක් කරනවද? ඔයාගේ videos වලට reach නැහැ කියලා ලත වෙවිද ඉන්නේ. මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා ඔයාලගේ channel එක ඔයාලගේ content තවදුරටත් reach කරගන්න පුළුවන් විදිහේ tips 3ක් ගැන. This is your space. හරි පළවෙනි point එක තමයි ඔයාලා content creations කරද්දී topic interest එක ගැන හිතනවාද? ඒ කියන්නේ ඔයා ඔයාට ආස content කරනවද නැත්නම් ඔයා audience එක ආස content කරනවද? ඉතින් මෙන්න මේක මත ඔයාගේ content ඔයාගේ channel එක reach වෙනවද නැද්ද කියලා අනිවාර්යෙන්ම බලපානවා. ඉතින් ඒක නිසා ඔයා content කරද්දී මතක තියාගන්න ඔයා කැමති contents උත් කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩිපුරම ऑडियंस එක බලන්න ऑडियंस එක කැමති කන්ටෙන්ට් කරන්න ඕන මේක තා පොඩ්ඩක් පැහැදිලි කරොත් ඔයා නිකන් කන්ටෙන්ට් කරන්නම් වාලේ කරන්නේ නැතුව ඔයාලා හොඳ රිසර්ච් එකක් කරන්න ඔයා කරන ටොපික් එකට අදාළව මේ දවස්වල මිනිස්සු බලන්නම කැමති පොයින්ට්ස් මොනවාද නැත්නම් මොන හරි ස්පෙෂල් ඉන්සිඩන්ට් එකක් වෙලා තියෙනවද ඒව අනිවාර්යයෙන්ම රිෆර් කරලා ඒකට ඔයා වීඩියෝස් කරන්න එතකොට මිනිස්සු වැඩිපුරම බලන්න කැමති සබ්ජෙක්ට් එකක් ඔයා කරලා තියෙන නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ කන්ටෙන්ට් එකට රීච් එන්න ඒක හේතුවක් වෙනවා. හරි ටොපික් ඉන්ට්‍රස්ට් එක ගැන කතා කරොත් අපි හිතමු ඔයාට පොපියුලර් ටොපික්ස් කරන්න ආසාවක් නැහැ. ඔයාට ඕන ඔයාගේම යුනික් ටොපික් එකක් යටතේ කන්ටෙන්ට් කරන්න. ඒ විදිහට කළා ඔයාලගේ channel එක ගොඩදා ගන්නත් පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට අපි කොමඩි කන්ටෙන්ට් ටයිප් එක ගත්තොත් ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ කන්ටෙන්ට් ටයිප් එකක් නේ. ඉතින් අපිට ගොඩාක් බලා ගන්න පුළුවන් කොමඩි වීඩියෝස් තියෙනවා, කොමඩි කරන channels තියෙනවා. හැබැයි අපි කොමඩි කරන වෙන channel එකක් ගැන කතා කරමුද? ඒ තමයි සඳරු සත්සර. සඳරු සත්සරගේ කන්ටෙන්ට් වල තියෙන්නේ පොඩි ෆනි ටයිප් එකේ කන්ටෙන්ට් එකක්නේ සඳරු සත්සරත් කරන්නේ. හැබැයි ඔයා ලංකාවෙ ඉන්න අනිත් කොමඩි චැනල්ස් එක්ක බැලුවාම ඒක කම්පයා කරන්න පුළුවන්ද? ඒක ටිකක් වෙනම ටොපික් එකක් නේද? අන්න ඒක තමයි යුනික් ටොපික් එකක් කරනවා කියන්නේ. ඔයාලට පුළුවන් දැනට කර කර ඉන්න ටොපික් එකත් යුනික් විදිහට කරලා ඔඩියන්ස් එක එන්ගේජ් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට හැකියාව තියෙනවා දැනට කවුරුත් කරන්නේ නැති ටොපික් එකක් කරලා, ඒ කියන්නේ යුනික්ම ටොපික් එකක් කරලා ඔයාලට ඔඩියන්ස් එක ගෙන්න ගන්නත් පුළුවන්. හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට ඔයා යුනික් ටොපික් එකක් කරත් ඔයාගේ යුනික් ටොපික් එකට අවධානය එන්නත් පුළුවන්, අවධානය නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මිනිස්සු බලන්න කැමති වෙන්නත් පුළුවන්, අකමැති වෙන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම channel එක කාගේද? ඔයාගෙනේ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම දෙපාරක් කල්පනා කරලා බලන්න එපා. ඔයාලට යුනික් ටොපික්ස් කරන්න ආස නම් එක්ස්පෙරිමන්ට් කරලා බලන්න. අපි හිතමු ආ යුනික් ටොපික් එකක් කරනවා. කන්ටෙන්ට් 50ක් 60ක් 100ක් ඔයා මේ වෙද්දිත් අප්ලෝඩ් කරලා තියෙනවා. හැබැයි ලොකු ऑडियंस එකක් ඔයාගේ channel එකට නැහැ. ඉතින් එහෙම වුණොත් මොකද ඔයාට කරන්න තියෙන්නේ? අනිවාර්යෙන්ම ඔයාගේ ගිය එක වෙනස් කරලා ඔයා වෙන ටොපික් එකක් එක්ස්පෙරිමන්ට් කරලා බලන්න ඕනේ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් try කරන්න මිනිස්සු කැමති ආස කන්ටෙන්ට් කරන්න. ඒ වගේම තමයි මිනිස්සු කැමති කන්ටෙන්ට් කරන්න ඕන නැත්නම් ඔයාට ඕනේ යුනික් කන්ටෙන්ට් එකක් කරන්න නම් ඔයා කන්ටෙන්ට් එකක් කරන්න යුනික් විදිහේ. හැබැයි ඒ කන්ටෙන්ට් එක වැඩි දුවන්නේ නැහැ කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම වෙන එක්ස්පෙරිමන්ට් එකකට යන්න. ඊළඟට ඔයාගේ channel එක reach කරගන්න පුළුවන් නැත්නම් success කරගන්න පුළුවන් point එක තමයි competition. competition ගැන කතා කරාම මම මෙතනදී competition කිව්වේ content අතර තියෙන competition එක. ඒ වගේම තමයි creators ලා අතර තියෙන competition එක. ඉතින් අපිට ප්‍රධාන වශයෙන්ම මේ competition එක categories 3කට separate කරන්න පුළුවන්. පළවෙනි category එක තමයි low competition with big audience. ඒ කියන්නේ ක්‍රියේටර්ස් ලා සහ වීඩියෝස් අතරේ ලොකු කම්පිටිෂන් එකක් නැහැ. සරලවම මේ කන්ටෙන්ට් අඳුර ගන්න පුළුවන් වෙන්නේ YouTube එකේ මේ සම්බන්ධ කන්ටෙන්ට් කරන කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලා ගොඩක් නැහැ සහ වීඩියෝස් උත් ගොඩක් නැහැ. නමුත් ඒ කන්ටෙන්ට් වලට ලොකු ඔඩියන්ස් එකක් ඉන්නවා. ඔයාලට පොඩි එක්සැම්පල් එකක් දුන්නොත් ඔයාලා අහලා තියෙනවද channel එකක් තියෙනවා slow mo guy කියලා. ඉතින් මෙයාලා ප්‍රධාන වශයෙන්ම කරන්නේ අපේ ජීවිතයේ එදිනෙදා අපිට බලා ගන්න පුළුවන් උන දේවල් super slow motion කරලා content creations කරන එක. example එකක් විදිහට මොකක් හරි object එකකට අපි හිතමු කොමඩෝ ගෙඩියක් තියෙනවා. මේ කොමඩෝ ගෙඩියට වෙඩි තිබ්බහම මේක slow motion පේන්නේ කොහොමද? මෙන්න මේ වගේ content කරනවා. මේ විදිහේ content කරන creators ලා අපිට ගොඩක් බලා ගන්න නැහැ නේද YouTube එකේ. අන්න ඒක තමයි low competition කියන්නේ. ඒ වගේම තමයි low competition එකක් තිබ්බට මිනිස්සු මේ type එකේ content බලන්න මාර ආසයි. ඒ කියන්නේ මේ විදිහේ slow motion content බලන්න මිනිස්සු ගොඩක් ආසයි. අන්න ඒක තමයි
low competition with big audience කියන්නේ. ඉතින් අන්න ඒ වගේ category එකකින් ඔයා content කරොත් ඒ කියන්නේ ලොකු competition එකක් නැති නමුත් මිනිස්සු ගොඩක් බලන්න ආස content කරොත් අනිවාර්යෙන්ම අතන ලොකු competition එකක් නැති නිසා සහ YouTube එකේ videos ලොකු ප්‍රමාණයක් නැති නිසා ඔයාගේ channel එකට අලුත් reach එකක් ගන්න අලුත් audience එකක් ගන්න ලොකු chance එකක් තියෙනවා. Competition title එකේ දෙවනි category එක තමයි high competition with big audience. ඒ කියන්නේ high competition කියන්නේ අපිට high competition content ගත්තොත් ලොකු creators ලා ප්‍රමාණයකුත් ඉන්න ඒ විදිහේ content කරන්න. ඒ වගේම අපිට videos ගොඩකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහේ යම් කිසි topic එකකට content creators ලා ගොඩක් ඉන්නව නම් ඒකේ අනිවාර්යයෙන්ම ලොකු competition එකක් තියෙනවා. හැබැයි මේකේ competition එක එච්චර ලොකු උනත් ඒ වගේම ඊට නොදැවෙනි ලොකු audience එකකුත් ඉන්නවා මේ content බලන්න. ඔයාලට example එකක් දුන්නොත් අපි tech field එක ගමුකෝ. टेक कंटेंट करने गोटाक इन्नवाने अभी फॉरेन चैनल्स की हिपैक गत्तोत मिस्टर हूज द बॉस ए वगे म अनबॉक्स थेरेपी एम के बी एच डी मे वगे गोटाक लोकु चैनल्स तीनो है बै चैनल्स कोच्चर तिब्बत मे वट इन व्यूज प्रमाण अडवेला तीनो अद ने ඒ කියන්නේ high competition එකක් තිබ්බත් ලොකු audience එකකුත් මේ සඳහා ඉන්නවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි competition එක වැඩි. ඒ කියන්නේ creators ලා ගොඩක් ඉන්නවා ඒ topic එක සම්බන්ධව content කරන්න. ඉතින් ඒක නිසා අලුත් content creator කෙනෙක් ආවහම එයාට success වෙන්න සෑහෙන ගේමක් දෙන්න ඕන. හැබැයි මොකක් හරි point එකකින් එයා පොටක් පාදගත්තොත් අතන audience එක ලොකු ප්‍රමාණයක් ඉන්න නිසා එයාගේ channel එක බොහොම ඉක්මනට reach කරගන්න පුළුවන්. ඉතින් ඔයා මෙන්න මේ category එක යටතේ ඉතින් අනිවාර්යෙන්ම ඔයා high competition එකක් තියෙන ලොකු audience එකක් ඉන්න යම් කිසි topic එකක් කරනව නම් අනිවාර්යෙන්ම ඔයාගේ uniqueness එක තියාගන්න. ඇයි මිනිස්සු ඔයාව බලන්න ඕන? තවත් ඕන තරම් channels තියෙනවනේ topic එකෙන්. නමුත් ඇයි මිනිස්සු ඔයාව බලන්න ඕන? අන්න ඒකට හොඳ reason එකක් දුන්නොත් අනිවාර්යෙන්ම ඔයාලගේ channel එකත් ලොකු reach එකකට අරගෙන යන්න පුළුවන්. Competition title එකේ අවසාන category එක තමයි low competition with low audience. ඒ කියන්නේ ඒ අදාළ content වලට ලොකු competition එකකුත් නැහැ. ඒ කියන්නේ ලොකු creators ලා ප්‍රමාණයක් ඒ content create කරන්නෙත් නැහැ. ඒ වගේම ඒ type එකේ content බලන්න ඉන්න audience එකත් බොහොම සීමිත audience එකක්. එතන ඉන්න ඔයාලට අපේ channel එකම example එකකට ගත්තොත් creator space, creative art LK, creative art elite මේ channels තුනම education content කරන channels උනාක්. ඉතින් මේ channel වලට ලොකු competition එකක් නැහැ. මොකද හැමෝම education content නිර්මාණය කරන්නේ නැහැ. ඒ කියන්නේ how to කියන topic එකේ content නිර්මාණය කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ලොකු කම්පිටිෂන් එකක් එතන නැහැ. ඒ වගේම තමයි මේ වගේ කියන්නේ এডুকেෂන් ටයිප් එකේ කන්ටෙන්ට් හැමෝම බලන්නේ නැහැ. යම් කිසි අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් තමයි මේ කන්ටෙන්ට් එකක් සර්ච් කරලා බලන්න පෙළඹිලා ඉන්නේ. ඉතින් මේ විදිහේ කන්ටෙන්ට් ඔයාලා කරනව නම් ඔයාලට YouTube එකෙන් සල්ලි හොයන්න නම් උවමනාව තියෙන්නේ මේ ටයිප් එකේ මේ කැටගරි එකේ කන්ටෙන්ට් කරන එක මම හිතන්නේ එච්චර සුදුසු නැහැ. හැබැයි ඔයාලා පැෂන් එකක් විදිහට ඔයාලගේ channel එක කරනව නම් ඔයාට කිසිම ගැටලුවක් නැහැ. এডুকেෂන් කන්ටෙන්ට් කරන්න පුළුවන් එක්සැම්පල් එකක් හොඳම එක්සැම්පල් එක මම අපේ කන්ටෙන්ට් වලට ලොකු මැසිව් views ප්‍රමාණයක් එන්නේ නැහැ මැසිව් reach එකක් නැහැ නමුත් මගේ passion එක මේක නිසා මම දන්න දේ ඔයාලට නිතරම කියලා දෙන්න try කරනවා. ඉතින් passion එකක් විදිහට කරන්න පුළුවන්. හැබැයි ඔයා target කරන්නේ මොකක් හරි brand එකක් build කරන්න නම් ඔයා income එකක් අරගන්න නම් ඒ හරහා මොකක් හරි promote කරගන්න නම් අනිවාර්යෙන්ම මේ low competition with low audience කියන type එකේ content කරන්නේ නැතුව ඉහෙත මම කතා කරපු categories දෙකේ content එකක් අනිවාර්යෙන්ම ඔයාලට කරන්න සිද්ධ වෙනවා. හරි මේ වීඩියෝ එකේ මම කතා කරන අවසාන tip එක මේකේ title එක තමයි seasonality. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජනවාරි වල ඉඳලා දෙසැම්බර් වෙනකන් අපි content creations කරනවා කියමුකෝ. ඉතින් අපි හිතමු අපි කරන්නේ phone review channel එකක්. ඉතින් මේ විදිහට අපි දිගටම phone review කරගෙන යද්දී අපිට අහු වෙනවා special movement. Example එකක් විදිහට Samsung එකේ flagship එක release වෙනවා, iPhone එක release වෙනවා, ඊට අමතරව Mark Zuckerberg මොකක් හරි අලුත් feature එකක් මොකක් හරි Facebook එකේ social media වල introduce කරනවා. ඒ වගේම තමයි Elon Musk මොකක් හරි tech field එකේ අලුත් දෙයක් කරනවා. ඉතින්
මේව තමයි සීසනැලිටි කියන්නේ. ඒ කියන්නේ අවුරුද්ද පුරාවට වෙන විශේෂ දේවල්. ඉතින් අපිට පුළුවන් නම් අපේ channel එකේ normal content කරන අතරේ මේ වගේ special points අල්ලගෙන content කරන්න. ඉතින් අපි හිතමු ඔයා tech channel එකක් කරනවා හැමදාම phone review softwares ගැන කතා කර කර ඉන්න. ඔයා අර topic වලට අත තියන්නේවත් නැහැ. හැබැයි අනිවාර්යෙන්ම ඒ වගේ අවුරුද්ද වෙන special ඒ කියන්නේ මිනිස්සුන්ගේ වැඩි අවධානයක් යොමු වෙන topic එකක් මොකක් හරි වෙනවා නම් අනිවාර්යෙන්ම ඒක අරගෙන content එකක් කරන්න. එතකොට ඔයාගේ channel එකට ලොකු engagement එකක් සහ ඔයාගේ channel එක හොඳට reach කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විදිහට ඔයා content කරගෙන යද්දී ඔයාගේ දවස් 365 පුරාවටම audience එකෙන් එක එක request එනවා. අපි හිතමුා phone එකක් review කරොත් ඒ phone එකේ මෙන්න මේ ගැන ටිකක් විශේෂයෙන් කතා කරන්නකෝ. මෙන්න මේ ගැන ටිකක් විශේෂයෙන් කතා කරන්නෝ කියලා එක එක suggestions එනවා. ඒ වගේම තමයි cooking channel එකක් කරනවා නම් අර කෑම හදන විදිහ කියලා දෙන්නකෝ. මේ කෑම oven එකක් නැතුව හදන විදිහ කියලා දෙන්නකෝ කියලා special request එනවා. අන්න ඒ විදිහ request වලට ඔයාට ඇහුම්කන් දෙන්න පුළුවන් නම් තවත් ඔයාගේ audience එක ඔයාගේ channel එකත් එක්ක ඇද බැඳ තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි හිතමු ඔයා content කරගෙන යද්දී ඔයාට content topic නැති ප්‍රශ්නයක් එනවා කියලා. මේක ලොකු ප්‍රශ්නයක් content creators ලාට තියෙන. ඒ කියන්නේ videos පහක් විතර හදලා 6 වෙනි video එක හදන්න යද්දී මොකක් ගැනද මම වීඩියෝස් හදන්නේ මොකක්ද ටොපික් එක කියලා ඊට පස්සේ ලෝකේ පෙරලගෙන රිසර්ච් කරන්න වෙනවා ටොපික් එකක් හොය හොය. ඉතින් මෙන්න මේ වගේ දෙයකට සොලූෂන් එකක් විදිහටත් ඔයාට මම මේ කියපු දේ අරගන්න පුළුවන්. ඒ තමයි ඔයාගේ ඕඩියන්ස් එකෙන් එන රික්වෙස්ට් කන්ටෙන්ට් විදිහට කන්වර්ට් කරලා ඔයාලට පුළුවන් අවුරුද්ද පුරාට ඒවත් ඔයාගේ channel එකේ mix එකේ කරගෙන යන්න. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ කාරණා තුන ඔයා හරියට කරොත් ඔයාගේ channel එකට ලොකු reach එකක් අරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම YouTube කියන්නේ අපි content එකක් දාපු පමණින් අපිට ප්‍රසිද්ධ වෙන්න පුළුවන් තැනක්වත් නැත්නම් එක රැකින් ප්‍රසිද්ධ වෙන්න පුළුවන් තැනක්වත් නෙමෙයි. එහෙම ප්‍රසිද්ධ වෙනවා. හැබැයි ඒක random chance. Random chance එක කියන එක හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒක අරගන්නත් හෙන අමාරුයි. ඉතින් ඒක නිසා අපි මේ YouTube සම්බන්ධව හරියට දැනගෙන content කරොත් හරි focus එකක් ඇතුව අපිට පුළුවන් අනිවාර්යෙන්ම YouTube වල success වෙන්න. ඒ වගේම තමයි වැදගත්ම දේ ඔයා experiment කරන්න ඕන. ඒ කියන්නේ එක topic එකක් හරි ගියේ නැත්නම් තව topic එකක් කරන්න. මම මේ කියන්නේ එක topic එකකින් ඔයා videos පහක් හදනවා. ඒ videos පහට views එන්නේ නැහැ. එහෙම කරන්න එපා. ඒක හෙන මෝඩ වැඩක්. ඔයා අනිවාර්යෙන්ම එක topic එකක් සැලකිය යුතු videos ප්‍රමාණයක් හදන්න. මිනිස්සු interest එකක් තියෙන point අරගෙන videos හදන්න. videos 50ක් 60ක්වත් හදන්න. ඒ විදිහේ light break එකක් හදලා තෝ ඒකට උපරිම මහන්සි වෙලා ඒක ෂෙයා කරලා සැහැණ මහන්සියක් වෙලත් කන්ටෙන්ට් එක පබ්ලිෂ් කරලා ඔඩියන්ස් එක අතරට ගෙනියන්න. එහෙමත් ඔයාගේ channel එකට ඔඩියන්ස් එකක් නැත්නම් අනිවාර්යෙන්ම ඔයාගේ second experiment එක කරන්න. ඒ කියන්නේ ඔයා දන්න වෙන topic එකක් experiment කරලා බලන්න. ඔයා දන්න දේම කියලා ඒ තුලින්ම කන්ටෙන්ට් කරගෙන ගිහිල්ලා ඒකට views එන්නේ නැත්නම් අනිවාර්යෙන්ම ඔයාට YouTube එකේ සාර්ථක character එකක් වෙන්නත් බෑ. ඔයාගේ channel එක reach කරගන්නත් බෑ. ඉතින් ඒක නිසා channel එක කාගේද? ඔයාගේනේ. ඒක කාගේවත් අනුන්ගේවත් නෙමෙයි. YouTube එකෙන් ඔයාට free දීලා තියෙනවා නිදහසේ content creations කරන්න channel එක. ඉතින් ඔයාගේ channel එකේ ඔයාට experiment කරලා බලන්න බැරි නම් කාටද experiment කරන්න පුළුවන්? ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ඔයාගේ YouTube channel එක 100%ක්ම බය වෙන්න එපා. පුළුවන් තරම් experiment කරන්න එක topic එකකින් contents දාලා හරි ගියේ නැත්නම් අග්ගාලා වෙන topic එකක් try කරන්න. ඒ විදිහට try කරන්න. සමහරුලාට ඔයා අද පටන් ගන්න topic එක නෙමෙයි. ඔයා තව 5 වෙනියට 6 වෙනියට පටන් ගන්න topic එකකින් ඔයා හිතුවටත් වඩා ඔයාගේ channel එක reach කරගන්න එක රැයකින් ඔයාට ජනප්‍රිය character එකක් වෙන්න පුළුවන් කමත් ලැබෙයි. ඉතින් ඒක නිසා පුළුවන් තරම් experiment කරන්න content creation සම්බන්ධව. ඉතින් හැමෝටම wish කරනවා සාර්ථක content creator කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා. ඒ වගේම තමයි මේ වගේ ගොඩක් interesting tips and tricks ඔයාලට හැමදාමත් දැනගන්න ඕන නම් අපේ creator space channel එක subscribe කරන්න. ඒ වගේම තමයි content creations වලට අවශ්‍ය කරන editing part එක, thumbnail designing part එක සහ තවත් ගොඩක් දේවල් ඔයාලට අපේ main channel එක වන creative.lk channel එකෙන් ඉගෙන ගන්නත් පුළුවන්. සහ ඔයාලට CapCut වගේ දේවල් ඉගෙන ගන්න ඕන නම් මුල ඉඳලම basic වල ඉඳලම අනිවාර්යෙන්ම අපේ creative.lk elite channel එක follow කරන්න කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් අයිත් අලුත් වීඩියෝ එකක් අරන් මේ බලාපොරොත්තු ඇතුව මම sign out වෙනවා. මම ස්ටීෆන් ඇන්ඩර්ස් වල හැම දිනෙකටම සුබ දවසක්. This is your space.